මෙම උපායමාර්ගික සංවර්ධන සැලැස්මේ සහයෝගිතා ගිවිසුමේ කෙටුම්පත නිල වශයෙන් ලබා දීම බතරමුල්ල වෝටර්සේජ් හිදී සිදු කෙරුණා. පිරිපුන් දේශයක් සිවිල් හා දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒ ස්ට්‍රැටජික් ප්ලෑන් එක අපි හදලා තියෙනවා බලය ලබාගෙන ඩේ 1 ඉඳලා මේ රට කොහොමද ඉස්සරහට යන්න ඕනේ කියන උපායමාර්ගික සැලසුම හදලා තියෙනවා අපි ඒක අද ඉදිරිපත් කරනවා කෙටියෙන්. දෙවැනි එක තමයි මේකට විනින් ස්ට්‍රැටජි එක ඕන. මේක පොළොව තුල පැලකරන්න මේක රටේ ක්‍රියාත්මක කරන්න කොහොමද බලය ලබා ගන්න. ඒක තමයි අපිට තියෙන චැලෙන්ජ් එක. අන්න ඒක සඳහා අපි ඔබතුමාලට ආරාධනා කරේ මෙතනින් එහාට අපි එකතු වෙලා ඒක කළ යුතුයි. මොකද මේ රටේ දේශපාලන කණ්ඩායම් ඔක්කොම බලන්නේ දිනිය හැකි කණ්ඩායමට එකතු වෙන්න දැන් ශක්තිමත් කරන්න කිට්ටු වෙනවා. හැබැයි දිනිය යුතු කණ්ඩායම කවුද කියලා හොයලා දිනිය යුතු කණ්ඩායම දිනවන්න වැඩ කටයුතු කරේ නෑ මෙච්චර කාලේ. තුනාලන් ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය ඔව් කිව්වේ සිස්ටම් චේන්ජ් කියලා. නැති සිස්ටම් එක චේන්ජ් කරන්න බෑ. නමුත් මං හිතනවා ඔවුන්ගේ බලාපොරොත්තුව වුණේ වෙනසක් කරගන්නට ඕන කියලා. නිසා සමහර විට උන් කැපවීමෙන් වැඩ කරා. ඔවුන් 225 එපා කිව්වේ මේ අංකයක් හැටියට 225 එපා කියන එක නෙමෙයි මම දකින විදිහ. මේ පරණ ක්‍රමය එපා කියන එක තමයි ඕන් මං හිතන්නේ කියන්න උත්සාහ කරන්නේ. ආකල්ප වෙනසක් අවශ්‍යයි කියලා. අපේ දේශපාලන සංස්කෘතිය තියෙන එක ප්‍රශ්නයක්. පරමාධිපත්‍ය බලය මහජනයාතේ තියෙනවා. ඒ බලය මහජනයා විසින් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක බලයක්, විධායකයට විධායක බලයක් ඇතුළු මේ බලය ත්‍රිදාකාරයෙන් බෙදලා දෙනවා. නමුත් අද තියෙන ඛේදවාචකය තමයි මේ බලය එක්තරා ආකාරයකට පැහැර ගැනීමකට ලක් වෙනවා. ඒ බලය දුන්නු පුද්ගලයන් අත ඒ බලය ක්‍රියාත්මක වෙනවද? මෙතන තියෙන ලොකුම අභියෝගය තමයි විවස්ථාවේ තියෙන මේ ඇත්ත පරමාධිපත්‍ය බලය ඒ ලබා දුන් පිරිස විසින් නිසියාකාරයෙන් ක්‍රියාවට නංවන දේශපාලන සංස්කෘතිය බල ගැන්වීම අත්‍යවශ්‍යම වැදගත් වෙනවා. අද අපිට වුණා කරලා තිබෙන්නේ වෙන එක හේතුවක් නෙමෙයි. මේ අනාගතයේ හදන ආණ්ඩුව පළවෙනියෙන් මේ රටට අවශ්‍ය කරන වැඩපිළිලක් සහිත ආණ්ඩුවක් බවට පත් කරනවා. දූෂණය කියලා කතා කරන්නේ නැතුව ඒ දූෂණේ හොරුවල්ලන එක තමන්ගේ මූලික ප්‍රතිපත්තිය කරගන්නේ නැතුව රටට අවශ්‍ය කරන වැඩපිළිලක් හරියට හැදුවොත් දූෂණේ බේම පහවලා යන්නේ කියලා අපි විශ්වාසයි. ඉතින් ඒකට අවශ්‍ය කරන වැඩපිළිල තමයි අපි කල්පනා කළ යුතු. පුද්ගලයන් වෙයි වැඩපිළිල සහිතව ඊළඟට පුද්ගලයෙක් තෝරා ගැනීමේ ක්‍රියාවලිය.